අද හෙවත් නොවැම්බර් 27 වනදා දිනේ මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වී තිබෙනවා. මෙම මරණ 8ත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107ක් වනවා. මේ ඒ ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කරපු නිවේදනයේ උපුටා ගැනීමයි. ප්‍රවෘත්ති නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ 8ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 107කි. පළමු මරණය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 87ක කාන්තාවකි. 2020 නොවැම්බර් 23 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. දෙවන මරණය කොළඹ 9 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. මහරගම අපේක්ෂාරෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හූමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී 2020 නොවැම්බර් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාවයි. තුන්වන මරණය මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. නිවසේදී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. හතරවන මරණය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහලට මාරු කර ඇති අතර 2020 නොවැම්බර් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සමග COVID-19 උග්‍ර වීමයි. පස්වන මරණය කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේදී 2020 නොවැම්බර් 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. හයවන මරණය කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. නිවසේදී 2020 නොවැම්බර් 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝගයක් සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. හත්වන මරණය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේදී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සහ ඇදුමු රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාවයි. අටවන මරණය කොළඹ මැගසින් බන්ධනාගාරව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේදී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයකි. නිවේදනයේ උපුටා ගැනීම අවසන්.